හරි මේ තියෙන්නේ රිමෝට් කොන්ට්‍රෝල් කාරගේ මැද ඇතුලේ සර්කිට් එක රිමෝට් එකේ. එතකොට දැන් ඔයගොල්ලෝ වෙන මේ ස්විච් එක වහම එක පත් වෙනවා. මේ පොඩ්ඩක් දිරලා තියෙන හින්දා මේ බොහොම පත්තුනඩිය හොරයි. හරි කමක් නැහැ ඒකට මේ දැන් මේකේ හරි ඇසල තියෙන්නේ. එතකොට අර මේ ට්‍රාන්සිස්ටර්ස් වලින් මේ ස්විච් කන්ටැක්ට් වෙන්න තමයි මේක හරි ඇසල තියෙන්නේ. එන අපිට ට්‍රාන්සිස්ටර් එක පාවිච්චි කරන්න පුළුවන් ස්විච් එකක් විදිහට. මෙතන පාවිච්චි කරන්නේ C18i15 කියන NPN ට්‍රාන්සිස්ටර් එකක්. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එක තමයි දැන් මේ ස්විච් එක වෙනුවට වැඩ කරන්නේ ස්විච් එකක් විදිහට. එතකොට අපි දැන් මේකට සිග්නල් එකක් දුන්නොත් එහෙම ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මල්ටිමීටරකින් මම පොඩි සිග්නල් එකක් දෙනවා මෙතනට. දුන්නාම මොන විදිහට කාර් එක වැඩ කරනවා වෙනවා ඉතින්. විදියට වැඩ කරනවා මේ සිග්නල් එකක් දුන්නා. දැන් මේ කරලා තියෙන්නේ මෙතන අපි මල්ටිමීටර් එකෙන් උඩ ඊළඟ ආඩියෝ එකකින් කම්පියුටරේ හරහා ප්‍රෝග්‍රෑම් එකකින් මේ වගේ සිග්නල්ස් දෙනවා. එතකොට කම්පියුටරේ හරහා මේ කාර් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරි දැන් අපි බලමු ඉස්සෙල්ලා කොහොමද මේ වයරින් කරගන්නේ කියලා මේ රිමෝට් එකේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ සර්කිට් එකක් ගන්න ඕනේ. මොකක් හරි මේ රිමෝට් කන්ට්‍රෝල් කාර් එක සර්කිට් එකක් හොයාගන්න ඕනේ. රිමෝට් කන්ට්‍රෝල් කාර් එකයි සර්කිට් එකයි මේ දෙකම එකක් වෙන්න ඕනේ. කියන්නේ මේ රිමෝට් එකට ඒ කාර් එක රෙස්පොන්ඩ් වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. එතකොට එහෙම එකක් හොයාගෙන ඊට පස්සේ දැන් මේ සාමාන්‍ය මේ ස්විචස් මේ වගේ ස්විච් මොකක් හරි ඒවා තියෙන ගොඩක් වෙලාවට මේ වගේ ස්විච් තමයි මේ ටැක්ටයිල් බටන් කියන જાතිය. එතකොට මේ ස්විච් දෙකක් වැඩ කරන් ස්විච් වැඩ කරන්නේ මේ පේනවා දේ ඔයගොල්ලන්ට මෙතන මෙහෙම කන්ටැක්ට් දෙකක් තියෙනවා. එකක් කොමන් පින් එකක් තමයි මේ හැම ස්විච් එකකටම යන්නේ, එක කොමන් පාත් එකක්. එතකොට මේ පාත් එකයි IC එකේ එක පින් එකකුයි තමයි හැම වෙලේම කනෙක්ට් වෙන්නේ. මේ දෙක කනෙක්ට් කරපුවාම වාහනේ වැඩ කරනවා, සිග්නල් එකක් ගිහිල්ලා මේක වැඩ කරනවා. එතකොට කරන්න ඕනේ ස්විච් එකේ හැම ස්විච් එකකටම යන්නේ එකම කොමන් වයර් එකක් තියෙනවා. ඒ වයර් එක හොයාගෙන එක එක වයර් එකක් ගන්න එළියට. ඒක දනතරිනද කියලා හොයාගන්න ඕනේ. මේ ඒ කොමන් එක එක්ක ග්‍රවුන්ඩ් එකක් නැත්තම් ධන සප්ලයි එකක් තමයි මේ කොමන් ලයින් එක. එතකොට ඒක ඉස්සෙල්ලා බලන්න ඕනේ. මේක ගොඩක් ඒ වගේ ඍණ සප්ලයි එකක් තමයි තියෙන්නේ. සමහර ඒවා ධන සප්ලයි නම් ඍණ සප්ලයි නම් NPN ට්‍රාන්සිස්ටර් එකකුත් ධන සප්ලයි එක නම් කොමන් එක ඒක PNP ට්‍රාන්සිස්ටර් එකකුත් පාවිච්චි කරනවා. එතකොට ඒ දිඩර් බල්ල එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ස්විච් හැම එකකටම එක වයර් එකක් ගන්න ගන්න ඕනේ එළියට. يعني ස්විච් එකේ කොමන් වයර් එකේ කොමන් එකට එක වයර් එකකුත් අනිත් හැම පින් එකකින්ම එක වයර් එකක් ගන්න ගන්න ඕනේ. එතකොට දැන් මෙතන තියෙනවා ස්විච් 1 2 3 4 5ක් තියෙනවා මේ බෝඩ් එකේ. මොනවා තියෙනවා වයර් වයර් පහකුත් මම මෙතන අරන් තියෙනවා. කොමන් එකත් එක්ක වයර් 6ක් තියෙනවා. ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා තියෙනවා 5ක්. ට්‍රාන්සිස්ටර් 5ක් පාවිච්චි කරලා තියෙනවා. දැන් සෙනෝ ඩයෝඩ් පාවිච්චි කරලා මම සර්කිට් එක ඩයග්‍රෑම් එක දාන්නම් වීඩියෝ එකට. එහෙම තමයි දැන් සර්කිට් එක හදා ගන්න තියෙන්නේ මේ විදියට. අයිත් බලුවොත් මේක වැඩ කරන බලා ගන්න පුළුවන්. හරි මේ තියන්නේ අපි හදාගත්ත කාර් එක. දැන් මෙතන ඕගොල්ලන්ට පේන ඇති මේ තියෙන්නේ අඩිනු නැනෝ එකක්. එතකොට මේ තියෙන්නේ අඩිනු නැනෝගෙන් අවුට් වෙන සිග්නල් බින්දුව. ඒක නම මේ සර්කිට් එකට අපි කලින් හදාගත්ත සේ සර්කිට් එක තමයි මේ රිමෝට් එකේ ස්විච් වෙන උඩ කරන්නේ. දැන් එතන මෙතන 18650 බැටරියකින් රිමෝට් එකට සප්ලයි දීලා තියෙනවා. මේ කාර් එකට වෝල්ටේජ් දීලා තින්නේ වෙනම පවර් සප්ලයි එකකින්. හරි එතකොට දැන් ඔයගොල්ලන්ට බලවන්න පුළුවන් මේ තියෙන ෆෝම් එක.
මේවන් ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එක දාන්නම් වීඩියෝ එකේ. මේ තියෙන්නේ ෆෝම් එක. මේ තියෙන්නේ ජාවා ඇප්ලිකේෂන් එක. මේකෙන් තමයි ආඩියෝ එකට අපි සිග්නල්ස් කමාන්ඩ්ස් දෙන්නේ. දුන්නාම ඒ ආඩියෝ එකෙන් ඒකට අදාළව සිග්නල්ස් දෙනවා රිමෝට් එකට. එහෙම තමයි දැන් මේ වැඩ ගන්න බලමු කොහොමද මේ වැඩ කරන්නේ කියලා. ඔන් කරලා අපි එහෙම රිෆ්‍රෙෂ් එතන රිෆ්‍රෙෂ් කරලා පස්සේ පෝට් එක පෙන්වනවා. අපි ඒකට කනෙක්ට් කරනවා. ඔයාලට පෙන්වලා තියෙන මෙතන බටන් එකක් එවුවම මෙහෙර ඔන් ඔෆ් වෙනවා. තොර ගන්නවා කීබෝඩ් දෙක. තමයි මේ කාර් එක හදන්නේ. සොෆ්ට්වෙයාර් එකයි ෆර්ම් එකයි සර්කිට් එකයි ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා, ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හදලා බලන්න.